ඔ සන්දාවක් එම දසේ උනුම පුවත්වට කියන අයිටයෙන් ප්‍රවෘතිය සමඟින් නොබ හමුවන ම නිමේෂ චමත් සංකල්ප. මම නිශාතී විිල් රුක්ෂයේ වලින් මව ධහනය දවසේ ප්‍රධාන පවෘතේසි රස්තල වෙතා. කොළඹ ගම්පහා පුත්තලබට ඇදිරිනීතිය ලබන විසි හතරතෙක්. ඔරෝනා රෝගීන් ගණන හැතෑ හතක් වෙද්දී අවධානම වැඩිවීමට පෙර සූදානම දැඩිවේ. ජනජීවිතය සුරකින්න තැඹබූ ඇදිරිනේතය කැඩුව එකසියතිහක් අත්තඩගුවට. ඇදිරිය ඉවත් වූ සැනින් ජනතාවට අත්‍යවශ්‍ය පහන්න හිගයක් නැතිව ලබා දෙන්න අගමැති උපදෙසින් සැලසුම් සූදානක්. කොරුණා වියසිනෙන් ලක්වාසින් පෝ ලෝකවාසින් රැකගන්න ස්වාධීන් රූපවාහිනී බාධජාලෙන් සත්පත්ති නිපූජාවක්. ලොගොම සලිත වෙයි ඉතාලියම විශාලාවක් කරමින්, ඇය විසි හතරට හයසය විසි හතක් මරුට දේශය ප්‍රවෘතිී. කොළඹ ගම් පහසාහ පුදල මැනදි ශ්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳරි නීතිය ලබන විසි හතරවන අගහරවාදා පෙරවරු හය දක්වා දීර්ග කරති වෙනවා. එමෙන්ම එදින දහවල් දෙකේ සිට එම දිශ්‍රික්වල ඇඳරිනීතිය යළි බලපැත්වෙන ඇති. ළඹ ගම්හපුත්මය දිශික් හැර සසු දිශික් වල ඇදිරිනීතිය අනිද්ධ පරවර හයට ඉවත් කරෙන අතර. නැවත පස්සරු දෙේ සිට එම ඇදිරිනීතිය ක්‍රාප්මක කරනවා. මෙයන්ුව සසු දිස්ශ්‍රික් වලට පනවන ඇදිරිනේතිය. විසි හතරවන අගහරවාද පෙරවර හයිදක්වා බල පැත්වෙන ඇති. සියලුමදිශ්‍රික්වල ඇදිරිනීතිය යළි පැවීම පිළිබඳ පසුව දනම් දෙනබවයි. ජනාධිපති මාධ්‍යංශයණ වේදනය කරන්නේ. දරිීතිී වත් කරන සෑම් අවස්ථාවකම දිවෙන පුරා සියලුමත්ැන් අලවසැල් වසාතැබියයතුබව රජයදනුම් දෙනවා. ගොවිතැන් කටයතු සි කරෙන දිශ්‍රික්වල ගොවිජනතාවට සියකාරයන් බාධාවකින් ොව කරගෙනයාමට ඉඩලබා දෙන ලෙසට රජය පොලීසිටුප දිස්තීතිබෙනවා. අ්‍යවශා ආහාරදරවය සහසු හන්් ොග ප්‍රමාණවත්තරම් ගබඩාක ඇති බවවින්, අනවශ ලෙස හන්ඩ රස්රීමට කලබල නොවන ලෙස රජයදනුම් දෙනවා. එලවලු ඇතුළු අත්‍යවශ දරවේ ප්‍රහනයටද ඉඩ සලසාතිබෙනවා. එමෙන්ම අත්‍යවශ ආහාරදරවය, බදහාවකින් තොරව අශ්‍ය ස්ථානවිත ප්‍රවහණය කිරීමටද. විදිවිදහන සල සාතිබෙනවා. ඇද්‍රරිනීතිය කඩ කරන්නටෙරහිව නීතිය දැඩිව ක්‍රියප්මක කරන බව පොලියාවවදහනය කරනවා ඇද්‍රනීය කඩකල පුදගලින් නිසිය තිස් දෙෙකු අතරගො ග ැති බව පොලිසිය පසනවා. ඒ සවසහහිට පැවු ඇදිරිනීය මේවර විට දිවේ පුාක්‍රාත්මකයි ඇදිරි නීති කාලසිීමාව තුර නිවසතුර රැඳී සිටිින් නිෝධයන වැඩ පිළිවට සහය ලබාදර ෙසයි පොලිසිය නතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇදිරි නීතිය කඩකරන්නට එරහිව නීතිය දැඩිව ක්‍රාත්මක කරන ලෙස පොිස් මු ලස්ථානය දිවනි සියලු පොලස්ථාන වෙත දනුම්දීදිෙනවා. යනුව ජංගම මුර සංචාර හා මාර්ග බාධකද ක්‍රාත්මකයි. හ. ගම්පහ ප්‍රදේදී ඇදිරිනීතිය කටඩකිීමේ චෝදනාව මත පුද්ගලින් විසි පස් දෙෙකු අත්තරංගුවට කරුණ. බන්ඩාරවල නගරේද මත්තැන් පානෙර ක්‍රඩාංගනයක නිකරුණේ ගැවසමින් සිටි පුදගලින් අට දෙෙකු පොලසි අත්තරංගොට ගෙනති පෙනවා. එමෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ හපුතලේ නගරේ දී ආපනනි ශාලාාවක් විවෘත්ත කර පත්වා ගැගී පුද්ගලයකුද අතරංගොටගත් බවයි පොලිසිය පපසන්නේ. තංගල ප්‍රදේශයේදීෙක් පුද්ගලෙකුද කටුණනායක ප්‍රදේශයේදීද, පුද්ගලින් දෙදෙනෙකු හා කුුණෑගලදී පුදගලින් පස් දෙනෙකුද. ඇදිරිනීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්තරංගෝට ැති පබෙනවා. ඔවුන් එම ප්‍රදේශවල අධිකරන වෙත ඉදිරිපත් කිරීමට කටයතිය ද ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇදිරිනීති කාලය තුළ දිවේනම ආවරනය වන පරිදි රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා හතලිස් පන්දහසකට අධික පොලිසන දහරින් පිරිසක් යොදව ඇති බව පොලස්මමු ලස්ථන සඳහන් කලා. අත්‍යවශ සේවා සඳහා වාර්තා කළ නිලදහරින්ට ඇන්දිරිනීති ක්‍රියාත්මකෝද, එම කටේතුරට බහදාවක් නොමැතිබවද, පොලසියාවදහරණය කරනවා. අධිවේගී මාර්ගවලද ඇදිරිනීති බලපත් ලබාග නැති පුද්ගලින්ට හා, අත්‍යවශ්‍ය සේවා සඳහ වූ අතවාහනවලට ගමන් කිරීමට පහසුකම්පවතිෙනවා. මෙතර ඇදිරිනී මධ්‍යේ මනි ගැරීමේ නිරතව සිි පුදගලින් හදනෙකු හැටන් ප්‍රදේශදී අතරංගට ගත්බවද පොලිසිය පවසනවා. ඒවත්ක වාසේලයක් පිටිුස්ස මැනි ැීම සිදුකර ඇත්තේ අනවස්රයෙන් විදුලියද අමස්ථානයට ලබාගැනිමින් බවයි පොලිසේ වැඩදිරටත් පවසන්නේ. ඇන්දිරිනීතින් නොතකා දහවන කළ අතුරුපැදයක් ඔයන්ගොඩ දංවිලාන ප්‍රදේශ දීද. ගිලන් රතේක ැටීමෙන් යතුරුපැදේ ගමන් කළ විසේ කැවරදි තරුණය කුමිය ගස්තිබෙනවා තවත්තා එක් සුළුතුවාරල බාතිබෙනවා. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව හැත්තේ හත දක්වා ඉහළ ගොස්තිබෙනවා. අද දිනේද තවත්්‍රරෝගෙන් පස්තනකෝ වාර්කා වූ බබයි, අමාත්‍ය පවිත්‍රා ව්‍යරච්චි මහත්මය ප්‍රකාශ කළේ. රොන රසේ පැතිරයාම පාලනයකිරීමම සඳහා රජයවැඩ සහන් රස ක්‍රියාවට නංගවාතිබෙනවා ඊට මහල්ජන සහයද පේක්ෂ කරන පවයිරජයවධහරනය කරන්නන්නේ. කොරන වෛරසිය ආසාධන වූ බවට සකරන පුද්ගලින් පපුර්ණ පරීක්ෂ කර ලක්කිරීම සිද වන්නේ සෞඛ්‍ය බරධහරන්ගේ ධීක්ෂණයටතේ. මේ ව ට දගල නෙකළුස් සහ සටය හරස් ෙදනෙකු ස්වන් නිෝධහනයට ලක්කිරමින් පවතින බව යුදහමුදාපති ුතුරන ජනරල් වින්ද්‍ර ල්ව මහතා පසනවා. රජය විසින් ඇතිකරලද නිරෝධාන මධ්‍යස්ථන මවරට ච දක් ක්වා . ස්තිබවා නිරෝධායන මධ්‍යත්ථාන විසි දෙක මේ වලට තුන්දා සැටතුන් දෙනෙක් නිරෝධායට ලක් කර ලා තියෙනවා ඒ තුන්දාා හැටතුනෙෙන් පටිස්ටෙක් දෙනකු ඇැවිල්ලා කටවල් දා හතරකට අයත් විදේශ් ජාතිකයන් වෙනෝ. මේ අනුව මේ තුන්දා හැටතුනෙයි මේ වන විට විසි පස් දෙනකු නිරෝධාන කටයුතුවලට සම්බන්ධ උුණ ගමන් සහා අදර තුළති පොරෝණ වෛල් සය ආසාධනය වුුණ කට්ටිය. අවත් මේ විසි පස්දනමගේ නිරෝධන වධ්‍යස්ථාන්ට ඇතුලෙලා හෝ තුළෙල පෑ විසි්‍යප්තරක් ඇතුලස වගේ තෝරාගෙන් පස්තුුව චෙක්කරද්දිී ආසාදෙන් ලක්වුණු බවට පක්තුලදී නක්තන් මෙහ ඇවිල්ල එකට දිච්ච කට්ටේනේ මේ රට ඇතුළද. ඒ ඇැතර කුළන් ිතුර කට්ටිය තමයි පිටරට දෙලාපු කටිය හෝ පිදරට ආපු කට්ටිය පසුකාරලින්වා ඇසුරු කරපු කට්ටිය මෙමයාකාරයෙන් නි ආසාදය ලක්වෙච්්‍ර කටිය කනෙක් වෙලා එකට ආශ්‍රය කරපු කට්ටිය වගේ හෝල බලාගත්තම අපි පොදුවේ කොත්තාත් අටසය හතුලස් දෙැනු කොපි හඳුනැති වෙනවා ඒකොස් අටස හතරිස් දෙදනටම පිද නුම්දී තියෙන වල්ලොඩ වෙල ඉන්නෙල එකටි ඇතම අවංකෝම එක නිවස්වලොල්ඩ් වෙලා නිරෝධයන් ලක්වෙලා ඉන්නවා. කරන සාධතින්ට ප්‍රතිකාර කිරීමට නොවිකරනය කළ මුල්ලීරයාාවරෝහල අමාත්‍ය පවිි්‍රවාන්නේ රච මහත්මයගින් නිරීක්ෂණයට ලක්පුුණ. ගිලන ැදන් පන්සියකින් සමන්විත මෙහි ඇදන්සීයක්, කොරන වෛරසි ආසාධිත සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රතිකාර සඳහාද. ඇදන් තිහක් අසාදි තත්වේ රෝගීන් සදහදබෙන් කරමින් ැනිසත්කාරේකයක් පිහිටවීමටයි කටයුතු කර ඇත්ති. හිටදිනේ සිට මේ කරුණන ආසාධිත ෝගන් සහහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනීමටද සැලසුම් කරති වෙනවා. ඇදිර නීතිය දැම්මේ මජනතාව එක මුසුවන නත්ගන් තර පේරේ. නිසු ඒ වගකීම ගන්න ඕනේ ඒ විනේ රැකගන්නවන්නේ හරි ප ඇද ට මනිසුන් ජීත අ නම ල ග න් නිසු කරන්න අපේ මිනිස්සු කරන්නේ යන්න පුලුවන් ලොකම දුරටයන්නය. ඇදරි නීති දත් එඒය වැරදි. නෙවල් ෆිනන්ඩු රෝහල දැනට අත්පත් කරගෙන තියනහි කොටසක් සැක කටයුතු. මාතෘ රෝගින් සඳහා ඒ වගේම අපි නොබෝධිනකින් kඩූහි දැඩි සත්කාර කොටස භාවිතාවට ගන්නවා කොවිද ධහනමය තත්ත්වය නිසා දැඩිසත්කාර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍යතාවයක් තියෙනවනම්ඒය ඉටුගන්නව අප අපේක්ෂා කරන්නන්නෑ මේ කොවිද ධහනය තත්ත්වය මෙයින් ඉහලට ඉහලට ඇයි කියලා අපිට පාලනය කරගත හැකිනම් මේ තත්ත්වෙන් මෙහි කිසිදු ඇදක් රෝගීින් සඳහා භාවිතා කිරීම අශ්‍ය වෙන්න නමුත් අපි සම්පූර්ණය සෞඛ යමමා අත්‍යංශය මේ සදහා සියල්ලු සූදානම කිරී ඇති බව පසක් වෙනයි. නිරෝධහන ක්‍රියාවලිට අදල නීති කඩරනයට රරිහිව දඩ පියවර ගන්න බවයි පොලසිය පසන්නේ. ඒ සහහා පොලිසි ශේෂ ක්‍රියාමාර්ගණුගමනය කරමින් සිටනවා. හිතන්ප ඇදිර් නීතියව ඉවත් වනා කියලා පොවි-19 නිවත්වෙන කියලා එක අයි රවන්ගහන් ග යි පිරි ග බ දකින්න ඇ සිගපපුරුව. මනිස්සු කොච්ටර ස දුරරි මටය දුරින් කුද මීට ගක් දුරරි ියගොල් වන පොර කාගයන්න ෑල්මි ීතියෙන් ැට. අන්නේ සංව භාවය ඇතිකරගන අනිතු කර අවස දන්න. සංචර්ක සහනකුත් වසාබලපතුරකාන්නඩ මත දැනු මෙරට වැැදි සිටන දේශකයන්ට අපහසුවකින් තොරව බැටවයාම සඳහා. අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව විදේශ සම්බධ ආමාත්‍යංශය සඳහන් කරවා. මේ පිබද විශේෂසාච්ාවක් අමාත්‍යංශලේ කම් රවිනාතාරය සිංහ මහතාගේ ප්‍රදහනත්වෙන් පැත්වන. නිරෝධහයින අධ්‍යස්ථානවෙත රැගෙන විදශකින් සඳහා විශේෂ අධවදෙන පහසුකම් සැපීමට තරණය කරති බෙනවා ඇදදිනීය මධදියව වද තිවන්නේ ොහෝ ප්‍රදේශ විශ ීජාරණයට ලක්කීමට කටයුතු කරමින් පවතිනවා ඒ අප කමර කාචව ලෙසත්. හන්බඩක් දමතිව වන්තාවේ ලතව සිට වශ්ුව ලාංකයන් දෙසිය දහ දෙෙනකු ඒියවා ්‍රී දිවනිට පැමිණියා ඉදියාව නවදිර නිවර ටයි ඔුන් වෙ නට රැගෙනාවේ වත් පිරිසක් ඉදියාව ඇන්නේ සිටන අතර ඔුන්ද කැඩනම දිව න ගෙන්වාගැීම වශ ටයු සිදු කරවා. දැන්ට ශ්‍රී ලංකාවට එ ගුවන්ඥානාාවලට නිවේශ ගුවන්තට ප වහල පයන්නේ වඩ මගන්ටයි ගුවන්තට ප වහරපයන්නේ. ඒක කියන්නේ ලංකාවට ඇතුල්ලෙන්නේ ගුවන් මගන්ට ලංකාවට ඇතුල්ලෙන්න බෑ සහනම්. නමුත් ැ. ගුවන් යාා ලංකාට පැමිල්ලා ට්‍රන්සිිට් පැසන්ජස්ලවන් මෙතරී වෙන්ඩට කර අරංයන්න ගුවන් වගින්ලගෙන මද ඒය අශ්‍ය කටයුතුට ගන් යාාවට පැමින්න පුළුවන් මමු රට තුළට ඇතුලිීමස ගුවන්මගටන්න බෑ ඒ ගන්යාාාව වලින් ඇවිල්ල මේ ගුවන්තොට පලේ එක පර්්‍යයාන්තය යම්කිරි වෙන්කරති නිෂ්ායක ඉදලලා ඇය හැඇතුලට ඕ නැවතත්ඒ ගවාන්්‍යානය කහරගෙන ඕන යා රටතයන්න පුළුවන් මමු ොන් රටතුලට ඇතිතුලීමට පහ රතට ඇතිල සම් රන්න. ගේ වෙන මගේන්ට කාන කල්ලයි තින්ෙන් ැන්ට තියෙන වසරේ ලබීටතුවෙන්නේ අර ඉන්දියාවට ගිල්ල ඉන්න වන්දනාකරුවන් එම වන්දනාකරුවන් නැවත එෙනකොට ඔවම්ව පමනක් කටතුල්ට ගැනීමසදාආවශ්‍ය ක්‍රවේදයක් සලසර තිනෝ. රන වයිස මැඩ පැත්වීමට අදාල ප්‍රතිකාරසේව ශක්තිමත්කිරීමමයාර මුණේ ලෝක සෞක සංවිධහනේ සහ ස්්‍රලයා රාචවයාධරයායටටේ රුපියල්න්ලියේ එකේ පහක්ව වටින වෛදූපරනතුෝගයක් මෙරට පරි්‍යාගරති බෙනවා ලෝක සෞක සංවිධහනය මෙම වෛදප කරන එම සංවිධහනේශවලංකා නෝචත වෛද රශා පෙන් සේ මහත්මියය සෞක ලේකම් දතුවාන ජයව න හත්මවිත ලබාදුරන්න. එමෙන්ම ස්්‍රේියාවේ සෞක්‍ය අදාාරතුගේ සෞක සේවාත යේකलेකම්. ද ුල්දල්විස් මහතවත පරි්‍යාග කලේ ලංකාව ෝස්්‍රලයා හ කොමසාරේස් ික්ටෝරිය කක්ලි හත්මයි. හෝමාගම ෝලිකරෝහල කරෝනාාරෝකින්න්ට ප්‍රතිකාරන රෝහලක් බවට පත්කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අශ සියලු කටුතු සංවිතහන කර ඇති බවයි සෞඛ සේවාද්‍යක්ෂජනරාල්, වෛද්‍ය නිල්ජසිංහමහතා පවසන්නේ. රොු යිරිසේ ලද ඇති බවට සකයක් මතුව හොත් වහම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පදේක්ෂකවරයා දනුවත්රන ලෙස විශෂක්ය වෛද බා පලිව වඩන මහත්මය ජනතාවපගෙන්ල්ලාසිරනවා ස්වාධන රූපවාහිනය කළවිම සීමකදේ ඇය මේ බව සඳහන් කළේ. ඇතින් බලාපොරොත්තු වන්නේ සියලුම දෙනා නිවෙස්වල රැතී සිටීම ගමන් බිමන් පෑමෙන් වලකින්. අවධාර්මය කරන බෙහෙවින්මත් පු මෙතනදී මේ කණ්ඩායම් හැටියට ඒකරාශවීම වෙනත් කටයුතුල යෙදීම නිවසතුළදී මනුමත කරන්න බෑ පිතස්ර පැන හෝක් . සිටින අය අතරින් රෝගලක්ෂණ මතුවුවොහොත් කොවි ආසාධනයයි සැකර හැකි. වහම ප්‍රදේශයේ සක්වාදින ධාරීවත දැනුම් දෙන්න. වීට ඔබට අවශ්‍ය ඇම්පියලන්ස් කපයත් සකස්කර දෙන්නේ මනත්තන්ඒ පිබඳව ක්‍රිය කරන්න උම් ලැස්ති ලයින්න. කොරල වෛරස ආසාධිතයකු නොවීමටත් ඒතපත් කෙනෙකුට ආසාධනෙවීම වැඩක්වීමටත්. රජය මගෙන් ජනතාවට නේතිේ ඉඩකඩක් සල සද ඇති බව. වෛද පරේෂණ ආයිතන අධ්‍යක්ෂ වෛදි ජයරුවන් බන්ඩාර්මහතා පවසනවා. කරෝනා දැන් සමාජගත වෙන්න පටන් අරගෙන කොහේ තියෙනොදග අපිතාහම දන්නේන්නේේ ඔබ බෝකරගන්න ඉරතියෙන මේ සඳහා රජයත් ඔබට උදව් කරලා තියෙන. ඒ තමයි ඇදිරි නීතිය. දැන් ඔබට නීතියෙන් රැකවරණයක් තියෙනවා. ඔබට එලියට යන්න තහන. ඔබට කාටවත් චෝදනා කරන්න බෑ ඔයා අපේ පාටියකටාවෙන අහවල් මීටිමට ගන අහවල් කටය උත්ත කරන්න එලියට ගනෑ මේ කිසිම චෝදනාව කරන්න බෑ දැන් රජය ඔබට අවසර ීල තියෙන ගෙදරට වෙලා න්න නීතියෙන්. ඒ නිසා මේ සියලු උපක්‍රම භාවිතා කරන්න මොකද කොරෝනා වලක්කගන්න එක ඔබත් මමත් පෞද්ගලිකව දායක වෙලා කරන්න ඕනි දෙයක්. ඔබේ මූනට විසබීජ ගෑවෙන එක රජයකට නවත්වන්න බැහැ. ඔබ විසබීජ තියෙන තැන්වල අත තියනකට රජයකට නවත්වන්න බැහැ. එනිසා ඔබ යුක්ති සහගත පුදතිලෙක් වෙන්න. නික අපේ වගකීමක් මේ අපි අපි කරගන්න ඕනි. මේ අවස්ථාවේ ඔබ කළයුතු ලොකුමදේ තමයි. ඔබ රෝගය බෝකරණෙක් කෙනෙක් වෙන්නත් එපා. ඔබ රෝගය බෝකරගන්න කෙනෙක් වෙන්නත් එපා. එතකොට මේ ඉන්න සියගාන සුව වරෙනවා. එතකොට අපි ේ රෝගගේ බේරෙන් පුළ. කොරුණු වට සිට මුහුණ දීම සදාහෑගල මහරුහේ විශේෂ නිරෝ හයින අධ්‍යථනයක් පිටුවා තිබෙනවා. පනනි ප්‍රදේශවය ්‍යවස්ථනක පැති පූජාවකටෙක්ව සිට පුද්ගලෙකුට කොරොන් අයිරසයසාධනී ඇතිබවට තහවරේදමෙනවා. එයනුව දිරි ක්‍රියාමාර්ග කහිපයක් ගැනීමට කටයුතු කර ඇති බවයි උතුර පලාතාආ්ඩුකාර. චල් මහත්ම පවසන්නේ. මේ අතර හලාවතු මාදම්ේ කරකුවට වන ප්‍රේශව ලගු හලක නවතැන්ගෙන සිටිවිදශ යන් දෙෙනෙකු ඇමස්ථාන රදවාතා ගැනමින් ස්වවැන් නිරෝධහනයට ලක්කිරීම මාධම් පේ සෞඛවයිද නින හරි කාරයාන්නේ කටයුතුල ඕවන් ප්‍රතානය ට පසුගිය තුන්මටදා මෙරට පැමි අඹ සමියෝ වලක්. නැද හම වූ පළමු කරනා සාධිතයා වූ සංචාරක මඟ පෙන්වන්නා ඇසරු කළ දස දෙෙනකු දින දාහතක නිරෝධහයනයට ලක්කිරීමටයුතු කරුණා. තිස්ස මහාරම කිරිද ප්‍රදේශය සිදු කලම නිෝධයනයෙන් පස ඕු නිවස් කරපිටත් කර හරීමටයි පියවර ගැනේ. තිස මහාරම ප්‍රදශය සෞඛ්‍යේවාද්‍යක්ෂ ප්‍රාලියනගේ මහතාගේ හවීම මෙම කටයුතුසිදු කරුණා. තිස්සමආරාම ය ප්‍රදේශයේ දින ගානත්තිස්ස අපි නිරෝධානයක් කරපුේ කණ්ඩායම ඒ දින දාහතරයෙන් පස්සේ කිසීම කටලුවක් නැතුවාගේ තමාජන මුදහරන්න. අපි මේ කියන් හැමවෙලායිම සාර්ථක නිර්ධානකට ලක්වවෙන්න ඒකෙන් තමන්ටත් රත්රත් ඉතාමත් යහපත්යක් ලැබෙනගේ රත්ත කපෙන්වෙන් ඕනසේයක් හැටියටත් අපි ස්වයන් විරධායනයකට ලක්වනා අපිට ලැබුණු උද්දකන්ට මානසිකව ලැබුණු සහනය එකමනයි කියලා කියන්න බෑ මම හොම කෞරවෙන් මහජනතාවගේෙන් ඉල්ලාසිත්වා ඔබත් මේ සහභාගිවෙන්න අරජාතිය ආරක්ෂා කරගැනීමට යුක් සහහිරෙන ැටියටත් මෙහි විසිම අවධානමක් නැති බව අවංකෝම කියන්නවා. සීෂ හරණයට යොදාගන්න, දී ේ යන්තුව හාර දහසක් කොඩා ේවතු සංවර්ධනාති කාරය මගින් අදාළ ආතන වෙත බහරදීම සිදුකරුණ. අමාතර අමෂ් පතිරන මහතාගේ ප්‍රදහනත්වෙන් රහල්, පොලீසි බඳධනාගර, ප්‍රාදේශය සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ කාර්යාල සහ දුම්ි ස්ථානවරටයි එමයන්තුු ලබාදීම සිදු ො. සිය මාසික වැටපවයිකරමින් නිරෝධහයින මධ්‍යස්ථාන සඳහා නොමලේ ලබාදීමට මොක ආරණ නිෂ්පාධය කරන ගන් හමුදාසබලක පළිබඳ, ොළ නු ලංකාපපුර ප්‍රදේශයෙන් වාර්තාාව වනවා. නාක නැති මෙමස බලා ඉවල්ඩ ලවා නිවසට පැමිනසිට අවස්ථාවේ මුකවරන නි්ානය කරමින් මෙම කාරයයට ර දීසිටිනවා ජනතාවට ප්‍රක් ති අයුවේ දෞෂ්දයක් මෙෙදා හැරීමට නාත්තන්ිය ප්‍රදේශ සහම පේවරගත් අයිරුද දක්නට ලැබුණ. අයුේ දෞශ්ද දහසේ එකතුවකින් සැකසූ මෙමවෞෂදය සනි පරක්ෂක සේවකෑන්ටම මෙන්ම ප්‍රදේශය ජනතාවට නොවිිල බෙදා හරීමටයි පෙවරගෙනැත්ේ. නිවසේ හොඳින් වාතාශ්වය සහිත වෙනම කාමරයක් මෙම පුද්ගලන්ට ලබාදීම වඩත් සුදුසු වනවා ඔහු සහ පවුලේ අනෙක් මාංජිකයන් අතර අවම වශයෙන් මීට රේකවත් දුර ප්‍රමාණයක් සෑම විටම තා ගත යුතුයි. වඩත් සුදුසු වන්නේ නිරෝධහයනය වන පුද්ගලයා වෙනම නානකාම්රයක් මහවිත කිරීමයි. එසේ නැතිවිට ඔහු නාඩකාමරය භාවිත කළ පසු එහි ජල කරාම දුර හැඬල දඇතුළුව නානකම්මරේ පිරිසදු කර ගත යුතුයි. අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර කිසිදු ාහිර පුද්ගලෙකු නිරෝධහිනයවන පු. ගලයාගේ නිවසට නොයා යුතුයි. නිරෝධහයිනේ වන පුද්ගලයා සහ. නිවසේ සෙසුසාමාාජකයන්, නිතර සබං්යුදා අත්සේදීමම අත්‍ය වශවනවා. නොසේද අත්වලින් ඇස් නාසය සහම්මක ස් පර්් කිරීමෙන් වැළකය යුතුයි. ශරිරෂ්ණත්වේද දවසකට දෙවරක් පරිීක්ෂා කළ යුතුයි.උ. කැස්ස හුස්ම කැනීමයා පහසුතා උගුරේ වේදනාව, ඇගපතුරෝදාව සෙන්ම් ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම්, ප්‍රදේශවයේ සෞඛ්‍යවෛද නිල දහරී හෝ මහජන සෞඛ්‍ය පරක්ෂක වෙතව හා දැනම්තියුතුයි. මුහුණු ආවරණ සහ අත්වසුම් නැවත නැවත භාවිත නොකර, පියන සහිත බදුනකට බැහැරකර වැලී මහෝ පිලිස්සීම කළ යුතු වනවා නිරෝධහනය කරන පුද්ගලයා භාවිතකරන උපකරන ඇද ඇතිරිලි සහ ඇඳුම් වෙනම සබං්යුදා සෝදාකතයුතු බවයි සෞඛ්‍යංශ අවධහරණය කරන්නේ. හබ පලාේ වූහාන් වලින් දෙෙසැබ මා සසිෙත්තිස් එෙක්තනිදා පළමු කොරනාා රෝග්‍යා වාර්තාාවීමේ පටන් මේදක්වා රටවල් එකසි අසු පහක කොරනා වෛරසය පැතිරීගු හමාරයි. ලෝකේ තත්ව එසේවිද්දී චීනයේ හුබයි පලාතේ වූහාන්වලින් ඊය දවසේදී වාර්තාාවනේ මරණ හතක් පමණයි. ඉන් අනතුරුව චීනය වූහාන්වලින් මේදක්වා කිසිදු කොරොනාා ආසාධිතයකු හමු වීනැහැ. අනතුරුව වැඩිම බලපෑමක් එල්ලබුණ රට විදිහට සඳහන් වෙන්නේ ඉතාලියයි. ඉතාලියදී චීනය අභිමවායමින් වාර්තාාවනු මරණ සංඛ්‍යාව ඒ දවසිරි භාර්තාපනවා. එතමයි මරණ හයිසිිය විසි හතක්විදිහට ඒ දවසේද ඉතාලියෙන් පාර්තාාවනවා. ඉතාලියයට පසුව ස්පාන්යටත් කොරන අෛරසයෙන් දැඩි බලපෑමෙල්ලවී තිබෙනවා. වෙස් සියලුම තත්ත්වයන් මැද ලොක සෞඛ්‍ය සංවිධානය අදදවසේදී පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. කොරෝණා වෛරසය පැරදවීම සඳහා ලෝකයක් විදිහට සියලු දෙනා එකටෙක් අත් පැල් බැඳ ගත යුතු බවයි. ලොපුර කොරුණ සාධතයන් සංඛාව දලක්ෂ හත්තෑ නවදහස් තුන්සිඇති සට දෙනකු පිළිබඳ වෙවෙන විට වාර්තාවය තිබෙනවා. මෙම කරණා වෛරසේ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව එකළොස් දහස් පන්සි අසූ හතක්. සුවේ ලබ ඇති සංඛ්‍යාව වාරත වන්නේ අනු දෙදහස් නවසි දහත්තුනක් ලෙස. වි වෛරසේ අසාදධනපුූ වන්ට දිනේ පෑ විසි හතර පුාම ප්‍රතිකාරරි කරමින් සිටියදේ. එම වෛරසටම ගොදුරුවීමෙන් ජීවිතය හැරගිය වූහන් රෝහලය අධ්‍යක්ෂ, ලුචයිමීන්ගේ සිර රගනිියනර වතල් පිට පස ඔහුගේ බිඳ දිවහනාකාරය දැක්වෙන සංවේදී පොතක් විදස්මාධිය වාරතා කරතිබුණා. ඇය එමරූ හලේ ප්‍රදහන්න හිෙදියද වනවා. න හබේ පලාතේ දෛනිික ඩේතු ආරම්භ ඇති අයරුද විදෙස් මාධහ අදවාරර්තා කලා. චීනීය දනත් පුදගලාවන ජක් , ශ ලංකා ඇතුරු ආසි අතික රටවට වයිති ප කරන පරිත්‍යගක කරන පවට නිවේතනය කරතිබෙනවා. ඒ ටි ල පෑමල්ලව ඇති ඉතාලිය නවට තත්ව පිබඳතුරතුරගෙන නේ එහි සිටි අප නියෝජත ශ්‍රීමල් පතිරාච. ඉතාලිය මෙවනට යරපේ තුළ කොරුණ ෝගීන් ඉහලමටමකව ට බව පවාර්දාවවා යවුණු පෑ සි හරතුල කොරනා මර්ණ සංකාව හයිස ිහ දක්වා හ ගොස්ටෙන ව ආර්ධතය සංක්‍යාව පන්දා සම්ි අසු හයදක්වා ඉහල ගස්ටි විශෂම සමස් රෝගීන් සංකයාව හති සද ියක දක්වා. මේ මහොතවනට ඉහලගොස්ිෙනවා ර්ණ සංකයාව ර්දාස්තිස් දෙක දක්වා මේ මොහතවනට ඉතාලිය තුළ වාර්තාාවෙනවාල් ඉතාලිය මේ වනවිට දැඩි අර්බු දෙයක පත්තුලද මොකද උන්ගේ විශෂක්කඥය වෛදරු පස්සෙකු මේම මහතවනට කොරුණන ආසාධිතත්වය නිියගස්ති වෙන විශෂ තව යිදරුන් දොස දෙෙක ආසාධිත්වය පත් වෙන ඒවාගේම සෞඛ්‍ය අංශවල දෙදස් හයිසියක ඉට පිරිසක් මේ මොහොතවන විට කොරුණ ආසාධිත්තත්වය පත්ය තිබිට තුල ඉතාලය මේමහොතවනට විා අර්ුදධයක පත්තිේ වා. පවතිල තත්වේ හමුවේ ඉතාලි තැම් අය, තම මානසික සහනය වෙනුවෙන් නිවසේසඳරතලේට වී ජාතික ගිය ගයනා කරනයි රුද දක්නට ලැබුණ. හරදවේ ඇතුළ අත්්‍යවශ්‍ය බහන්ඩ හිඟියකින් ොරව වෙනනි පොළවෙත මුදා හරරිම් සදහ අශ්‍ය පීවරගන්නා ලෙස අග්‍රමාත්‍යය මහින්දුරාජ පක්ෂ හතා අග්‍රමාත්ත්‍ය ලේකම් ගාමිනීසනුරත් මහතාට දනුම් දීති වෙනවා. යවශ්‍ය හාර ද්‍රව වෙලඳ ොලට නිකුත්කිරීමට අවශ්‍ය කටයුතු සම්බාධනය කරමින් පවතිනවා. සතුස සතු ප්‍රදහන්න ගබඩා සංකීරණවල අද දිනයේද හගේකින් තොරව ආර ද්‍රව්‍ය බදාාහරීම සිදු කරුණා. ජනතාබට අවශ්‍ය ආහාර සහාත්‍ය වශ් ද්‍රව්‍යිය ඉදිරියදීද නිසි පරදි මිලතිී ගැනීමට මෙමගේ නිඩ සැසීම රජයා පේක්ෂාවයි. වැලි සර සහර වත්මලාන සතුස තොග ගබඩා සංකීරණවලද. යුහු සුළුව මෙම ද්‍රව්‍ය බෙදාහරීම අද දිනයේද සිදු කෙරුණ. ලංකා සතුස සබහපදි නුෂාඩෙන් පෙරේරා මහතා රත්මලාන සතුස ගබඩා සංකීරණේ එම කටයුද සිදු කරෙනාකාරය නිරීක්ෂණය කළා. අත්‍යවශ්‍ය බහන්ඩ සතුස ගබඩා තුළ අවශ ප්‍රමාණයට පවතින බවයි සභහපතිවරයා හිදී කියා සිටියේ. දිනේ පැවිසි හතරපුරාම සතුස සේවකයින් මහත් කැපවීමෙන් යුතුව මෙම කාරය ඉටු කරනවා. පාල් පරිප්පු සැමන් කව්පී මුන්ට සීණ මේ හැම දෙයක්ම අප ගබඩාවේ මස තුනක ඇතිට ආරදරවෙතියනවා. අද වෙනකොට අපේ තින උප ගඩාවලට මේ බා් ප්‍රභාර වෙන. ඒ තුලින් ඉරිදාටත් සමුද වනකට ආපහු පේ අල්වි ාලට ා් ප්‍රහන්ය වවා නිස කලබල වන්ඩ අප හජනතාව ඉලන්නනේ න්්‍රීතය ගලුප පවස්ථාවකද කලබල වෙලා චරපිලා මේ බඩු ගඩ ගියොත්තයම කරුණා වෛරසය ්‍යියප් වනක වැඩිවෙන මිසක් අඩු වෙන්නන. එනිසා ප්‍රමාණවත්ව දුරත්තියාගෙන සාමාන්‍ය විදියට ඔබ ගන්නාකා. ට බාන්ඩ ලබාගන්න ඇදිරිනීති අවසන් වූ වහාම සියලු සමුපකාර වෙන සැල් විවෘත්තව තැබීමට පියෙර ගෙනැතිබෙනවා. ශ්‍රලංකා සමූපකාර අලවී සංගමය සතුම සමූපකාර සමති වලට අවශ්‍ය වන තරම මේ ආරමෙන්ම අනිකු ද්‍රව්‍යද පවතින බවයි සමූපර සංගර්ධන කොම සාරේ සුවිතේ සිග පුලිමහතා ප්‍රකාශ් කළේ ේතු ිට ෝ ගේැස් සමාගමද හිංගේකින් තොරව වෙළඳ පුරට ගස් නිකුත් කිරීමට වශ කටයුතු සූදානම් කරමින් සිජන. අරිභෝගක නතාවට අශ ප්‍රමාණයට ගෑස් සංචිත, තමන් සතු ඇති බවයි ලිට්‍රෝගෑස් සමාහකමේ සබහපති අනිල් කෝස්වත්ත මහතා ප්‍රකාශ් කේ. කරල පිටියේ පිහිට ලිටරෝ ගෑස් ලංක සමහකම සේවකයන්, කරුණ වල රක්ෂවීම සහ ගේැස්ටැන්කි සෝදා පිරිසිදු කරනාකාරයක් දක්නට ලැබුණා. මෙරටව නෑම ස්ථායකට ගෑස් වෙදා හෙරම සඳහා වවශවග පවතින බවයි මෙහිදී හෙිවනේ. සිම කෙක් ිර ගැසින් මිලදි ගැීම සිදුරන අවශ්‍යනය සමාගම සතුව අවශ්‍ය තොගතියවා. දෛනික පිරවිම් ඒ ආකාරීම සිද්ධ වෙනවා මේ රදනීතිය වෙලාවීද. දිිස්ත්‍රික්ක වසින් හැම ප්‍රධාන බෙදාාහැරමීම මූලස්ථානයකටම මේ අවස් සවිද්‍ය අපි ගෑස් සපීම කරන. තැදනීතිය ඉවත් කර හ ලක පර ෝ ලක වන ෑ ල් ැවත්වේ. ශ්‍රීලකාවාසී හා ලෝකවාසයේ ජනතාවට සෙත් පතමෙන් ස්වාධීන රූපාහණී බාධජාලය මෙහෙවීමෙන් පත්තින පූජාව නවකමුව සත්පත්තිනි දේවාලයේදී අද සවස පැවැත්වනා කොල් රෝග ලොවෙන් තුරන්කිර අරමුණ කරගනිවිෙනුයි සත්පත්තිනිි පූජාව සහ දේව කන්න ලව්ව පවැත්වුණේ. වාහිද ජනසාාගේත්තුයකෙන් තොරව සත්පත්තිනිි පූජාව පවැත්වීමටයි ස්වාදින ඩුපවාහිි මාධජාල පෙරගනු ලැබේ. අධිනි දව ප්‍රතිබාාව විරන මුහොතේදී තම නිවස්තුල සිට ලක්වාස විශාල්ල පිරිසක් සැමට සුවය පතා පළුරක්කට ගසා බහරවීමට ද කටයුතු කලා. අද පසුරු පහයිතිහේ සිට හඇතික දක්වා පුරාපයක කාලයක් පැවති මෙම පූචාව, සජීවව ස්වාධන රූපවාහිනිය ලක්හ්ඩ ගුවන් විතුළිය වසතු TVවි සහසන්ත මෙෆේ මුසේ ේකශ්ව කිරීමටයි කටයුතු කරනේ. ස්වාදින රපවාහින වාධාලය සබහපත සුදත් රෝහන ඩුවිල නගර අතිපති බද්ික ජයිවිලාලයන මහත්තුරනතු පරිසක් මෙමවස්ථාවට එක්ව සිටිය. සමග අයිටයෙන් සවස හයතය ප්‍රධහන පොෘත්ති විකාශ අදටාව සාල. අපගේ බේලඟ පත් විකාශ ආපත්‍රයේ දමේ තිහට බලාපොරොතුව වන්න. සුරාත්‍රයක්. w.ipnews.telCA.